වතුර භාජනයේ ජල පෘෂ්ඨයකට ගම්මිරිස් කුඩු දාලා තියෙනවා. ඒත් අපි දන්නවා ගම්මිරිස් කුඩු ජලයේ පෘෂ්ඨයේ මතු පිට රැඳිලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ගම්මිරිස් කුඩු තියෙන මතු පිටට අපි ඇඟිල්ලක් දානවා කියලා තමයි කියන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි පොඩි ගාලේ කරලා දින වැඩක්. හරි? එතකොට අපිට අවස්ථා දෙකක් දෙනවා. එකක් තමයි අපි ඇඟිල්ල සාමාන්‍ය විදිහට ගම්මිරිස් කුඩු තියෙන ජල පෘෂ්ඨය තුළට ඇතුල් කරනවා නැත්තම් ඊළඟ තමයි අපි ඇඟිල්ලේ සබන් ආලේප කරලා ඊට පස්සේ අපි ඇඟිල්ල ජලයට දා. හරි? එතකොට අපෙන් අහන්නේ මේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේ ගාන දැකපු ගමන් මේ ගාන කියවපු ගමන් ළමයට කල්පනා වෙන පළවෙනි දේ තමයි මේ දේ ඇයි මේ පේපරේ අහලා තියෙන්නේ? මේ මේ අහන ප්‍රශ්නේ අපි විසඳන්න දැන් භෞතික විද්‍යාව පේපරේ අහලා තියෙන්නේ. කෙමිස්ට්‍රි කියන්නේ බයෝ කියන්නේ භෞතික විද්‍යාව කියලා අහලා තියෙනවා. බල කල්පනා කරන්න ඕනේ මේකට අදාළන භෞතික විද්‍යාව මොකක්ද කියලා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොන පාඩමෙන්ද කියලා කල්පනා කරන්න. දැන් ගොඩක් ළමයින්ට මේ ගාන හදාගන්න බැරි වුණා නම් බැරි වෙන්නේ හිතා ගන්න බැ මේ ගාන හදන්න තියෙන්නේ මොන පාඩමෙන්ද කියලා. මොකද කිසිම වෙන தත්ත්වයක් දීලා නැහැ. වෙන කිසිම දෙයක් කියලා නැහැ. උත්තරය කියලා දෙන්නේ වෙන්නේ මොකක්ද කියලා අහන්න. ඒක කල්පනා කරලා බලන ළමයි දැන් මේක මොන පාඩමේ තියෙන යාන්ත්‍ර විද්‍යාවද විද්‍යුත් ක්ෂේත්‍රද මොකද්ද තියෙන්නේ කියලා කල්පනා කරන. හරි? ඊට පස්සේ තමයි බලන්නේ මේක මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. හරි? එතකොට මේ ගාන හදන්න අවශ්‍ය સિદ્ધાંત තියෙන්නේ මොන පාඩමේ තියෙන්නේ? පෘෂ්ඨික ආදිතේ පාඩමේ තමයි තියෙන්නේ. හරි? එතකොට යම් වස්තුවක් ජල පෘෂ්ඨයක් මතු පිට රැඳිලා තියෙනකොට හරි? ඒක ගම්මිරිස් කුඩු ගිල්ල නෙමෙයි තියෙන්නේ. හරිද? ඒතර මෙයා අපි තුන් මේ තියෙන්නේ ගම්මිරිස් කුඩු කෑල්ලක් කියලා. හරි ඔය වගේ හැඩේ වරක් නැහැනේ. හරි? ඒ උදාහරණයක් විදිහට ගන්න. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ මොකද්ද මේ බෝඩ් එකේ සුදු පාට මේ තියෙන්නේ මොකද්ද? ජල පෘෂ්ඨයේ තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ තියෙන්නේ ජල පෘෂ්ඨයේ මත තියෙන ගම්මිරිස් කුඩු කෑල්ලක් තමයි තියෙන්නේ. හරි? එතකොට ගම්මිරිස් කුඩු කෑල්ල ජලයේ වතු පිට තියෙනකොට මොකද වෙන්නේ? මේ ගම්මිරිස් කුඩු කෑල්ල මත ක්‍රියාත්මක වෙන මොනවද? පෘෂ්ඨික ආදිත බල ක්‍රියාත්මක වෙන. එතකොට හැම පැත්තෙම ක්‍රියාත්මක වෙනවා. අපි T කියලා දාමු. මෙහෙටත් තියෙනවා, මෙහෙට තියෙනවා. ඔය හැම පැත්තෙම තියෙනවා. හරි? හැම පැත්තෙම පෘෂ්ඨික ආදිත බල ක්‍රියාත්මක වෙනවා. දැන් ගම්මිරිස් කුඩු කෑල්ල මෙහෙම වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ මෙයාගේ හැම පැත්තෙම ක්‍රියාත්මක වෙනවා. හරි? එතකොට මේ හැම දිශාවකටම ওই විදිහට පෘෂ්ඨික ආදිත බල ක්‍රියාත්මක වෙනවා. බල ක්‍රියාත්මක වෙනවා මේ ගම්මිරිස් කුඩු කෑල්ල මත. හරිද? එතකොට මෙන්න මේ සබන් ටිකක් අපි ඇඟිල්ල ගාලා අපි සබන් තියෙන ඇඟිල්ල ජලයට දැම්මම ගම්මිරිස් කුඩු ව්‍යාප්තිය මොකද හරන වෙන්නේ? කියන්නේ දැන් ගම්මිරිස් කුඩු අපි හිතමු මේ දැන් ජල පෘෂ්ඨය කියලා. ඕකේ විදිහට පැතිරලා තියෙනවා. හරි? කිසිම වෙනසක් නැහැ. සමාකාරව පැතිරලා තියෙනවා කියලා තමයි කියන්නේ. එකාකාරව පැතිරලා තියෙනවා. දැන් අපි ඇඟිල්ල දාලා මෙතන. හරිද? එතකොට අපි මේකෙදි දැනගන්න ඕන අමතර தත්ත්වයක් තියෙන වෙන මෙහෙම. අර පෘෂ්ඨික ආදිතේ පාන කරනකොට මේ ඉගෙන ගන්න ඕන දෙයක් සබන් හරි නැත්තම් රෙදි සෝදන කුඩු වලින් හරි කරන දෙයක් තියෙනවා. යම් කිසි ද්‍රාවණයකට කරන දෙයක් තියෙනවා. මොකද්ද කරන්නේ? යම් ද්‍රාවණයක මොකක්ද එයා කරන්නේ? පෘෂ්ඨික ආදිතී සංගුණකේ අඩු කරන්න මෙයාට පුළුවන්. හරි නැත්තම් පෘෂ්ඨික ආදිතී බලය මෙයාට අඩු කරන්න පුළුවන්. සබන් වලින් ඒක තමයි කරන්නේ. කෙමිස්ට්‍රි පාඩමේදී මම හිතන්නේ මේ සබන් වල ශෝධන ක්‍රියාවලිය පැහැදිලි කරනවා. අපිට අපේ භෞතික විද්‍යාවදී ඕන වෙන්නේ මේ කතාව විතරයි. කියන්නේ සබන් වලින් මොකද කරන්නේ? යම් ද්‍රාවණයක යඩ බල මොකක් කරන්නද? පෘෂ්ඨික ආදිත සංගුණකේ අඩු කරන්න පුළුවන්. හරි? එතකොට මෙහෙම ඉතින් දැන් අපි ඇඟිල්ල දාන්නේ මේ පැත්තෙන් නම් හරි? දැන් පෘෂ්ඨික ආදිත සංගුණකේ කියන එකට දිග අර දැක්වීමක් තමයි තියෙන්නේ. ඒකින් අපි කියන පොඩ්ඩක් කෙටියෙන් මතක තියාගන්න මොකක් කියලාද? පෘෂ්ඨික ආදිත සංගුණකේ කියලා කියන්නේ ඒකක දිගක බලය කියලා කෙටියෙන් මතක තියාගන්න කියලා හරි අර දැක්වීම නෙමෙයි. හරි? ඒකක දිගක බලය. හරි? එතකොට දැන් පෘෂ්ඨික ආදිත සංගුණකේ අඩු වුණා කියලා කියන්නේ. හරි? එතකොට එයා සංගුණකේ අඩු වුණා කියලා කියන්නේ මේ පැත්තෙන් ක්‍රියා කරන පෘෂ්ඨික ආදිතේ බලය අඩු වෙනවා. හරි? සංගුණකේ අඩු වෙනවා කියන්නේ පෘෂ්ඨික ආදිතේ බලයත් අඩු වෙනවනේ. අපි දන්නවා සමීකරණයක් විදිහට ගත්තොත් එන්නේ සමානයි TL F කියලා කියන්නේ පෘෂ්ඨික ආදිතේ බලය, T කියලා කියන්නේ පෘෂ්ඨික ආදිතේ සංගුණකේ, L කියලා කියන්නේ පෘෂ්ඨික ආදිතේ බලයේ ක්‍රියාත්මක වෙන කොටස දිග. හරි? එතකොට දැන් මේ කොටස දිග එල්ලා පෘෂ්ඨික ආදිත සංගුණකේ T නම් මේ දෙකෙන් මේ පැත්තට ඇති කරන බලය TL. මේ පැත්තට T මේ අපි හිතුව L මයි කියන්නේ. එතකොට L2 L1 L2 කියලා
මේ පැත්ත TL එක මේ පැත්ත TL දෙක ඔය විදිහට තමයි තියෙන්නේ පැහැදිලිද හරි එතකොට දැන් සබන් වලින් මොකද කරන්නේ පුෂ්ටිකාතති සංගුණකේ අඩු කර එතකොට මෙන්න මේ පුෂ්ටිකාතති බලයක් මොකද පුෂ්ටිකාතති බලයක් අඩු වෙනවා හරි එතකොට සංගුණකයක් අඩු වෙනවා බලයක් අඩු වෙනවා හරි එතකොට දැන් උත්තරේ පැහැදිලි වෙන්න ඕන හරි අවබෝධ කරගත්තරන් ගන්න හරි දැන් එතකොට අපි සබන් එක්ක ඇඟිල්ල මේ දළයට අතුල් කරාට පස්සේ මොකද වෙන්නේ සබන් වලින් කොටසක් ජලයේ දිය වෙනවානේ එතකොට දැන් අපි දැන් සාමාන්‍ය සබන් ගෑල්ලක් දිය කරනවා මේක දිය කරනවද එහෙම කරන්නේ ඇඟිල්ල දානවා විතරයි එතකොට මේ ඇඟිල්ල ළඟම තිය ළඟම ප්‍රදේශයේ මේ සබන් වලින් පොඩි කොටසක් දිය වෙනවා එතකොට මොකද වෙන්නේ මෙන්න මේ හරිය දැන් ඔන්න සබන් ද්‍රාවණයක් හැදිලා තියෙනවා එතකොට මොකද වෙන්නේ දැන් ටික ටිකනේ මේක දිය වෙලා පැතිරලා යන්නේ එතකොට දැන් මේ ආසන්නවම ඉන්න අපිට මේ ගම්දිරි සුදු ගෑල්ලක් කියන මෙයාගේ දැන් මොකද වෙන්නේ මේ පැත්තට තියෙන දැන් එකපාරට මේ ඔක්කොම සබන් දියලා යන්නේ නේද එතකොට මුලින්ම වෙන්නේ මොකද මේ ගම්දිරි සුදු ගෑල්ලේ මේ පැත්තේ තමයි පුෂ්ටිකාල් සංගුණේ කඩුවේ මේ පැත්තේ තියෙන්නේ සාමාන්‍ය ජලය දැන් දෙපැත්තේම දැන් මේ මේ වගේ සම්මිති උදාහරණයක් ගත්ත අපිට තේරෙනවා හැම පැත්තෙම පුෂ්ටිකාදි සංගුණකේ සමානයි නම් සම්පූර්ණ බලයක් ක්‍රියා කරන්නේ ගම්මිරිස් කුඩු ගැල වැඩි තැනම තියෙනවා හරි දැන් හැබැයි මේ වගේ අවස්ථාවක අපි හිතමු එක පැත්තක හරි අපි හිතමු මේ දින මේ ගම්මිරිස් කුඩු ගැල කියලා අපි හිතනවා මේ පැත්තේ පුෂ්ටිකාදි සංගුණකේ අඩු වුණා දැන් මොකද ගම්මිරිස් කුඩු ගැලෙන් ඇඟිල්ල පැත්තේ දෙන නැත්නම් සබන් දිය වෙච්ච පැත්තේ තියෙන සංගුණකේ අඩු වෙච්ච නිසා මේ පැත්තෙන් ක්‍රියාත්මක වෙන බලය මොකද බලය ටික අඩු වෙනවනේ එතන මොකද වෙන්නේ මේ පැත්තර බලේ වැඩි මේ පැත්තර බලේ අඩු විතර ගම්මිරිස් කුඩු කෑල්ල මත පොඩි වෙලාවකට ඇතිර මොකද සම්පූර්ණ බලයක් ඇතිර එතකොට ගම්මිරිස් කුඩු කෑල්ල මොකද තියෙන්නේ මෙයා මේ පැත්තර යනවා පැහැදිලි එතකොට ඔන්න ඔය විදියට මේ වටේ දින ඔක්කොම ගම්මිරිස් කුඩු මත මේක ද්‍රාවණයලා යන්න යන්න කට්ටිය මත මොකද තියෙන්නේ මේ විදියට සම්පූර්ණ බල ඇතිලා මොකද තියෙන්නේ මේගොල්ලෝ මේ ඇඟිල්ලේ ඈතට යනවා එතකොට අපි සබන් ආලේප කළා මේකට ඇඟිල්ල දැම්මට පස්සෙ මොකද තියෙන්නේ සබන් දිය වීම නිසා මේ ගම්මිරිස් කුඩු ටික ඇඟිල්ලෙන් ඈතට යෑමක් තමයි සිදුවේ. පැහැදිලිද? එතකොට කොහොමද ඒක පැහැදිලි කරගත්තේ කියලා? ඊට පස්සේ අපි සබන් ගන්න නැතුව ඇඟිල්ලම මොකද? එතකොට ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඇඟිල්ල දැම්ම ගේ ඇඟිල්ලේ කොටසක් කැළ වෙනවා එහෙම කතාවක් අපෙන් අහන්නේ නැහැ නේ. ඇඟිල්ලට එකතු වෙනවද ඈත් වෙනවද කියලා තමයි අහන්නේ. එතකොට ඇඟිල්ල නිකන් දැම්ම ගේ පුෂ්ටිකාදදී වෙනසක් වෙන්නේ නැහැ නේ. සම්මුණිගේ වෙනසක් වෙන්නේ නැහැ නේද? අපි ඇඟිල්ල නිකන් දැම්ම කියලා මේකෙදි වියා ගම්මිරිස් කුඩු ව්‍යාප්තිය වෙනසක් සිදු වෙන්නේ නැහැ පැහැදිලිද එහෙනම් ඔන්නෝ තමයි ওই ગાන අපිට පැහැදිලි කරගන්න තියෙන ක්‍රමය